මැතිවරණ කාලේ මැතිවරණ වාසය සඳහා මරුණු අයගේ දේහයන් ගොඩ ගැනීමේ සංස්කෘතිය පෙරෙනවා නම් එනම් මේවත් ගොඩගමු. විජයදාස ලියනාරච්චි මහත්තයාගේ විජයදාස සොයිසා මහත්තයා, රෝණ විජේවීර මහත්තයා, සාගරිකා ගෝමස්, මහාචාර්ය සැන්ලි විජේසුන්දර මහත්තයා, තේවිස් ගුරුගේ මැතිතුමා, කුටිකාවත සද්ධාතස් හිමි පන්සලට ගිහින් වැඩි කියලා මරුව, විජේ කුමාරතුංගයාණන් UNPෙන් කියනවා ජේබි මරුවා කියලා, චන්ද්‍රිකා මැතිණිය කියනවා මරුවේ UNPකින් කියලා. මහනවා විශේෂයෙන්ම චන්ද්‍රිකා කුමාරතු මෙතිණියගෙන් බුදුමියයි මායි දෙන්නම එකතු වෙලා මේ මරණය පිළිබඳව ඇත්ත කතාව දැන්ම තේරියට ගමුද කියලා 2012 නොවැම්බර් මාසේ 16 වෙනිදා කාළුව දෙන්නෙක් තමන්ගේ වාහනේ නැගගෙන පළවෙනි මිත්‍රයා 11:50ට බස්සනවා දෙවෙනි මිත්‍රයා 11:55ට කිරුළපණෙන් බස්සනවා කිරුළපණේදී 11:55ට පිටත්තුණු මේ ආරෝව පරිණා දේයදාරී රග ක්‍රීඩකයා විනාඩි 5ක් ඇතුළත ඇට කැඩෙන්න ගහලා වාහනේ ඇතුලේ දාලා අරගෙන ඇවිල්ලා වාහනේ ගිනි තියන්න පුළුවන්ද මේක ඉතාම අතාර්කිකයි ඒ නිසා තමයි පවුලේ අය මේ පිළිබඳ සැකයක් නැහැ කියන්නේ දෙහි ගොඩ ගන්න දවස බලන්න මැතිවරණයට දින හතකට කලින් ඊයේ ගොඩ ගත් දෙහි පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව එන්නේ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් චන්දදායකයාගේ මනසට සැකයේ විස බීජය ඇතුළු කිරීම රාජපක්ෂවරු මුරු නන් නෙවෙයි හැබැයි දැන් මිනි මරු प्रधान वशिंग अवधानी उंकली अतीते वेच्च देवाल होयो होयो पार पार इन निवे अनागते सुधा मेरट इदिरीट में गिनिया ඒ අර්ථයෙන් බැලුවම ඔබ කියන ඔබ ඔය කියන චෝදනාව එක්තරා අර්ථයකින් හරි. හැබැයි ඕවා කර කරම ඉන්න ප්‍රමුඛත්වයේ දුන්න නම් රට අදත් විශාල පඹගානක හිර වෙලා. දැන් මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ. වැඩ නොකරන ආණ්ඩුව. පාලමක්වත් හදලා නැහැ. බෝකුවකුත් හදලා නැහැ. සංකල්ප විකුණ විකුණ ඉන්නවා. ඉතින් වැඩ නොකරන ආණ්ඩුවකට තියෙන එකම වැඩේ තමයි මොනවා හරි හරහර හොයන්නේ. හොයන එක අපට ප්‍රශ්නයක් නෙවෙයි. මේ දේශපාලනේ ඡන්දෙට ඕන වෙන්න තියලා නිකන් මේ දේශපාලන තුරුම්පුවක් හැටියට මේ මිනිහෙකුට දාන එක අපි කියන්නේ